අයිබුවන් මේ දවස්වල ඇඳිලි නිදි නිසා කර්ෆියු නිසා ආයෙත් අපිට ගෙවල් වලට වෙලා ඉන්න සිද්ධ වුණා. ඉතින් ඒ අතරේ ගොඩක් දෙනෙක් අපේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා තිබ්බා අපේ ධෝනිගේ කෑම කොහොමද කියලා කියන්න කියලා. ඉතින් ඉස්සරහට අපි එයාගේ කෑම හදන විදිහ කරන්න. නමුත් අද අපි හිතුවා සාරාංශයක් විදිහට යා මොනවද කන්නේ කියන එක කියන්න නේද? ඔව් ඇත්තටම ගොඩක් දෙනෙක් ගෑන්ඩි YouTube channel එකට වගේම මගේ YouTube channel එකට request කරලා තිබුණා ධෝනිගේ food chart එක ඒගොල්ලන්ට කියන්න කියලා. ඉතින් අද අපි හිතුවා අපි food chart එක ධෝනිගේ ඔයගොල්ලන්ට කියනවා කියලා සාරාංශයක් විදිහට. මුලින්ම අපි කතා කරමු මෙයා උදේට කොහොමද උදේ නැගිටවිලි ඉඳලා උදෑසන ආහාර වේල කොහොමද ගන්න කියලා. සාමාන්‍යයෙන් ධෝනි නැගිටින්නේ උදේ 8:00 විතර. හැබැයි අපි කුරුද්දක් විදිහට යාට උදේ 8 විතර වගේ වෙනකොට යාගේ කිරි එක දෙනවා. මෙයා බොන්නේ fresh milk එකක්. ඒ කියන්නේ පිටි කිරි නෙමෙයි fresh milk බොන්නේ. සාමාන්‍යයෙන් ලීටර 180ක 200ක් වගේ ප්‍රමාණයක් මෙයා උදේට කිරි බොනවා. ඊට පස්සේ තමයි මෙයාගේ උදෑසන ආහාර වේල පටන් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 8 විතර මෙයා කිරි බිව්වට පස්සේ මෙයා 9:00 10:00 අතර වගේ උදේ ආහාර වේල ගන්නවා. මෙයා ඇත්තම කන්න කැමති ගොඩක් කැමති දේ තමයි බිත්තර. විශේෂයෙන්ම මෙයාගේ දවසකට සාමාන්‍ය බිත්තර දෙකක් විතර කනවා. ඒ කියන්නේ එක කහමදයක් අයින් කළා එක කහමදයකුයි විතර සුදු මද දෙකක් එකට දාලා තමයි අපි කෑම හදලා දෙන්නේ. ගොඩාක් වෙලාවට මෙයා බිත්තර කන්න ගොඩක් කැමති නිසා මෙයාගේ උදෑසන ආහාර වලට හැමතිස්සෙම අපි මොන දේ දුන්නත් අපි බිත්තර දෙන්න පුරුදු වෙලා ඉන්නවා. බිත්තරත් එක්ක මෙයා ගොඩක් වෙලාවට ගොඩක් කන්න කැමති දෙයක් තමයි කිරිපත්. කිරිපත් කන හරි ආසයි. ඊට පස්සේ මෙයා කඩල කනවා, කව්පි කනවා. ඊට අමතරව මෙයා කැමති චීස් බ්‍රෙඩ් කන්නේ. චීස් බ්‍රෙඩ් කනකොටත් මෙයා බිත්තරත් එක තමයි චීස් බ්‍රෙඩ් කන්නේ. හැබැයි මේ බිත්තර කන්නේ දවසක් වෙනවා. ඒ තමයි මෙයා කැඳ බොන දවස. මෙයා සාමාන්‍යයෙන් කොළ ජාති කන්න හරිම හොරයි. ඒ නිසා අපි මෙයාට කොළ කැඳ හදලා දෙනවා. මෙයාට කියන්නේ මෙයාට සාමාන්‍යයෙන් අපිට වැල්ලුමක් හදලා කවා ගන්න බැරි නිසා අපි නිතරම මෙයාට කොළ කැඳ හදලා දෙනවා උදේට. එතකොට කොළ කැඳවලට අපි එකතු කරන බත්. මොකද මෙයා කොළ කැඳ බත් දාලා කන්න ගොඩක් කැමති. ඒ නිසා එහෙම කොළ කැඳ ගත්ත දවසට මෙයා අර කිසිම දෙයක් කන්නේ නැහැ. කොළ කැඳ විතරයි බොන්නේ. කොළ කැඳ එක නම් හදන්නේ මම. මොකද ඒක මට ගොඩක් විශ්වාසයි. මම ගෙදර දි හදන හින්දා ඉතාල පිලිසුකුවට අවශ්‍ය ප්‍රමාණයට බල්ලා කුල ගැන හදන්න. ඉතින් ගොඩක් කරාට කොටු කළ කරපිංච මුකුණු වැන්න ආතාවාරිය මේ හැම එකක් එක්කම පොඩ්ඩක් කරපිංච මික්ස් කරනවා. ඒ වගේම සුදු ලුණු දාලා රතු ලුණු දාලා කුළුහල් චුට්ටක් දාලා පොල් කිරි චුට්ටක් විතර දාලා රස කොළ කැඳ එකක් හදනවා. එයා ගොඩක් ආසයි කඩෙන් ගේන කොළ කැඳ එකට වඩා මම හදන කොළ කැඳ එක බොන්න. ඉතින් සාමාන්‍ය උදේ 9:00 10:00 අතර එයා ওই වගේ ආහාර වේලක් තමයි ගන්නේ. ඒ ආහාර වෙන ඉවර වෙච්ච ගමම්ම වගේ එයා අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් යන්නේ බඩ හොඳටම පිරලා තියෙනවා නම් එයා පළතුරු කන්නේ නැහැ, යෝගට් එකක් වගේ කන්නේ. බඩ එයාට හොඳටම පිරලා නැහැ වගේ නම් එයා අනිවාර්යයෙන්ම කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් කනවා. එතකොට මෙයා ගොඩක් වෙලාවට කන්නේ කැමති ආනමාළු හරි ඇඹුම් හරි වගේ ජාති කෙසෙල් ගෙඩි තමයි. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් මෙයාගේ උදේ ආහාර වෙන 9:00 10:00 අතර 9:00 අතර වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ මෙයා කඩල හරි මුංගට හරි කව්පි හරි කිරිපත් හරි මුංගට නම් කන සමහරකට හරි හොරයි. හැබැයි සමහරක් දවස් වලට කනවා. කොළ කැඳ හරි ඒ වගේ දෙයක් කිරිපත් හරි ආහාරයට ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම යෝගට් එකක් හරි කෙසෙල් ගෙඩියක් හරි අරගෙන තමයි යාගේ උදෑසන ආහාර වේලේ ඉවර කරන්නේ. සාමාන්‍යයෙන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ඉවර කරාට පස්සේ දවල් 12ට විතර අපි කුරුදුලා ඉන්න මෙයාට ජූස් එකක් හදලා දෙන්න. ඒක සමහර විට ජූස් එකක් වෙන්නත් පුළුවන්, ස්මූති එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නිකන් පළතුරක් වෙන්නත් පුළුවන්. මෙයා ගොඩක් වෙලාවට කැමති ස්මූති බොන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ස්මූති එකක් කියන්නේ කිරි හරි යෝගට් හරි දාලා මීපෙන චුට්ටක් දාලා. මම කිසිම වෙලාවක මෙයාගේ ජූස් වල සීනි කවලම් කරන්නේ නැහැ. මීපෙන චුට්ටක් වගේ දාලා පළතුරු දාලා මික්ස් කරලා බෙන්ඩර් එකෙන් හදන ජූස් එකක්. එහෙමත් නැත්නම් මෙයා ගොඩක් වෙලාවට කැමති ඔරෙන්ජ් ජූස් බොන්න. ඔරෙන්ජ් ජූස් වලට වතුර පොඩ්ඩක්වත් දාන්නේ නැහැ. තනිකරම ඔරෙන්ජ් කෙටි දෙකක් හෝ තුනක් හොඳට මිරිකලා සීනි පොඩ්ඩක්වත් දාන්න නැතුව වතුර පොඩ්ඩක්වත් දාන්න නැතුව යාට බොටල් එකෙන් ෆුල් එකක් එන විදිහට සම්පූර්ණ එකක් එන විදිහට තමයි එයාට ඔරෙන්ජ් ජූස් එක දෙන්නේ. එහෙම නේද? ඔව්. ගොඩක් වෙලාවට මෙයා ගොඩක් ආසයි මේ ගොඩක් ලුණු වැඩි වෙන්නේ නැතුව එක හැමදේම එක ගානකට දිනවල හරි ආසයි. ඔව්, කෑම කනකොට මෙයාට කිසිම දැන් පළතුරක් දෙන්න පුරුණත් මෙයාට පළතුර අඩුවෙන් ඉදලා තියෙන්නත් බෑ, අමුෙන් තියෙන්නත් බෑ, ඕනට වැඩි ඉදලා තියෙන්නත් බෑ. එතකොට කන්නේ නැහැ. විශේෂයෙන්ම පැපොල් ගෙඩියක් හැම හොඳ රසට සමහරකට බෙහෙත් දාපු නැති නේද? එහෙම පැපොල් ගෙඩියක් හම්බුනොත් හොඳට කනවා. නැත්තම් නිකන් බෙහෙත් රහක් වෙනවා වගේ නම් පැපොල් ගෙඩි හරි නැහැ වගේ නම් කඩට ගන්නෙම නැහැ.
තිමියා හොඳට දන්නවා කෑමවල හොඳ නරක ගුණ රස හැම දෙයක්ම හොඳට දන්නවා යටනේ. අර තෝරගන්න තියෙනවා. සාමාන්‍යයෙන් 11 මාට 12ට විතර වගේ ඒ වගේ ජූස් එකක් බිව්වට පස්සේ අපි මෙයාට ලන්ච් එක දෙනවා දෙකට විතර වගේ නේ. සාමාන්‍යයෙන් ඩබල් කෑම දෙක එකමාර දෙක වගේ දෙනවා. ඔන්න ඕක තමයි අමාරුම දේ. මොකද මම කලින් කිව්වා වගේ කිසිම කොළ జాතියක් කන්නේ නැහැ. කොළ జాතියක් දැක්කොත් ඒක අයින් කරනවා. ඒ නිසා තමයි අපි කොළ කන දෙන්න පුරුදුලා තියෙන විදිහට මෙයා කන්න කැමති බතුයි අලයි තමයි. විතරයි කන්න කැමති. අලගෙඩිය කන්න කැමති. බත් කන්න කැමති. ඒක කන්න කැමති. ඒකට අනලා නෙමෙයි වෙන වෙනම. ඊට අමතරව චිකන් ෆිෂ්. ඒකත් කන්න කැමති. බදලා හරි ග්‍රිල් කරලා හරි. ඔව් තෝරමාළු කන්න ගොඩක් කැමති. ඉතින් තෝරමාළු ගොඩක් ලුණු දාන්න නැතුව ගම්පිස් චුට්ටක් අඩුවෙන් දාලා ග්‍රිල් කරලා එහෙම නැත්නම් බදලා කන්න කැමති. ගොඩක් වෙලාවට මම ගෙදර ඉන්නවා නම් මගේ අතින් තමයි මේ දේවල් වෙන්නේ. ඔව් ඇත්තටම ඉතින් අපි ඇත්තටම ගොඩක් වෙලාවට දැන් ගොඩක් දෙනෙක් හිතන තරම් ඇහි එළවලුවක් කවන්නේ නැද්ද එළවලු කන්න විදියක් නැද්ද කියලා අපි ඒකවත් කොහොමද මේ දැන් ක්ලාස්ටි කරන් තියෙනවා. නමුත් මෙයාට අපි සමහර ලන්ච් එක වෙලාවට මෙයාට අපි බල කරන්නේ නැහැ. මෙයා ආස දෙය තමයි ආස බත් කන්න ආස අල කන්න ආස චිකන් හරි ෆිෂ් හරි බදලා කන්න හරි ග්‍රිල් කරලා හරි කන්න ආස. අපි මේ දේවල් තමයි යාට ලබා දෙන්නේ. ඊට පස්සේ ආ ලන්ච් එකෙන් පස්සෙත් අනිවාර්යෙන්ම යාට අපි ඩෙසර්ට් එකක් දෙනවා. ඒකත් ගොඩක් වෙලාවට පළතුරක් හරි යෝගට් එකක්. දැන් උදේට කෙසල් ගෙඩියක් දුන්නොත් දවල්ට යෝගට් එකක් දෙනවා. ස්මූති එකක් දුන්නොත් දවල්ට අඹ කැලක් වගේ දෙනවා. 12ට ස්මූති එකක් දුන්නොත් එහෙම නැත්නම් 12ට ඔරෙන්ජ් ජූස් එකක් දුන්නොත් දවල්ට යෝගට් එකක් දෙනවා. ඒ වගේ අපි ඒක මාරු කරනවා. එහෙම කළා අනිවාර්යෙන්ම යාට ඩෙසර්ට් එකක් දෙන්නේ. යාගේ සාමාන්‍ය කෑම වේලාව දෙක ටිකක් වෙලා යනවා කන්න. දෙකමාර තුනරම් ඇතුළත යා කෑම වේලාව කොහොම කාලය ඉවර වෙලා. එයා ඊට පස්සේ තුනමාර ඉඳලා පහ විතර නිකන් උඩට දෙය ගන්න. පය දෙකක් විතර නිදා ගන්නවා. ඒ නිදා ගන්නකොට ඉතින් මේ දවස් වල එයා පුරුදු වෙලා ඉන්නවා. කර්ෆියු නිසා ගොඩක් වෙලාවට අපි අපේ නිර්මාණ කටයුතු ටිකක් අඩුවෙන් කරන නිසා අපි දෙන්නම් වැඩිපුර ගෙදර ඉන්න නිසා අපි දෙන්නම දෙපැත්තේ ඉන්න ඕනි කියලා එයා නීතියක් හදාගන්නවා. ඔව් දැන් කර්ෆියු වුණාට පස්සේ තමයි නීතිය ප්‍රශ්නයක් එන්නේ. නමුත් දැන් දැනට අපි දෙන්න දෙපැත්තේ ඉඳලා මෙයා හොඳට පය දෙකක් විතර නිදා ගන්නවා. එහෙම නිදාගෙන නැගිට්ටට පස්සේ නැගිට්ට ගමන් මෙයාට ආපහු ඔයාගේ කිරියක අවශ්‍යයි. කිරියක ඕනේ යාට හවස බොන කිරියක. ඉතින් ඒක 10 මිලිලීටර 150 180 අතර ප්‍රමාණයක් වගේ යා හවසට කිරි බොනවා. සමහරක් වෙලාවට යා බෙබ් බිස්කට් එකක් තමයි සමහරක් වෙලාවට එක කන්නේ. ඒ කියන්නේ එච්චර බෑ බිස්කට් කෑම වගේ එච්චර කිසිම ලොකු උනන්දුවක් නැහැ. ඉතින් කිරියක බොනවා. කිරියක ගුවර පස්සේ යා සාමාන්‍යයෙන් අපාචිත් එක පොඩ්ඩක් එළියට යනවා. බුදු පහනට මල් කඩන්න යනවා. පහන තියන්නේ ලෑස්ටික් කන්නේ දේවල් වලට යනවා. ඇවිදින්න චුට්ටක් යනවා. මේ දවස්වල නම් ඇවිදින්න යන්නේ නැහැ. නමුත් ඒ ඉස්සර මල් කඩන්න ඒකට යා චුට්ටක් එළියට බහිනවා. එහෙම කරලි ඉවරලා අපෝ හයා මාර්ක් වලදී අතුරට යනවා නේ. ඔව්. ඉතින් ඇවිල්ලා තව දෙයක් කියන්නේ මේ දැන් මේ ඊගාවදී තමයි යා ගේ ඩිනර් එක නේද? ඩිනර් එක යා ගොඩක් වෙලාවට කැමති පාස්තා වලට චීස් එක චීස් බටර් පාස්තා එක තමයි ගොඩක් වෙලාවට ඩිනර් එකට ගොඩක් වස්සවට ගොඩක් කැමති වෙන්නේ. ගොඩක් වෙලාවට යාට උදේට අනිවාර්යෙන් එක්ස් විතර දෙන නිසා තවල්ට අපි චිකන් හරි ෆිෂ් හරි දෙන්න නිසා අපි රෑට ඒ දවල්ට ලොකුවට මහන්සි වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කන්න කැමති පැස්ටා චීස් පැස්ටා වලට කැමති. චීස් විකිරී දාලා එහෙම නැත්නම් ස්පැගටි කන්න කැමති. ස්පැගටි ෆ්‍රයි කරලා වගේ දාලා කන්න කැමති. චීස් ටිකක් දාලා එහෙමත් නැත්නම් එයා කන්න කැමති මනි පිට්ටු සාමාන්‍ය පොඩි ළමයි. පොඩි ළමයි කන්න එච්චර කැමති නැති කෑමක් එයා කන්න කැමති. යා හැබැයි මනි පිට්ටුව එයාගේ අපි හදන්න බෑගේ ආශ හදන්න චන්ද්‍රිකාගේ අම්මා හදන මණිපිට්ටු කන්න ගොඩක් කැමති පොල් කිරිත් එක්ක. ඒක හදන දවසට ඇත්තටම එයා සෑහෙන රැට කෑමක් කනවා. ඒ වගේම අපි ළඟ ගෙදරක අක්කා කෙනෙක් ඉන්නවා. එයා හාල් පෙගෙන දාලා ඒවා වංගෙඩිය කොටලා ඉන්දියාප්ප හදනවා. ඒ ඉන්දියාප්ප එකත් එයා කන්න හරිම කැමති. ඔව් ඒකත් ගොඩාක් කන්න කැමති. ඒක අමතරව එයා සමහරක් වෙලාවට කන්න කැමති. දැන් එයා දේටයි දවල්ටයි හෙවි ඩයට්ස් ගත්තොත්ම රෑවෙනකොට යාගේ ඩයට් එක ලොකුවට ගන්න එච්චර කැමැත්තක් නැහැ. වෙලාවට අපි යාට චිකන් ටිකක් ග්‍රිල් කරලා පාම් පෙත්තක් ටෝස් කරලා බඩ ටිකක් ගාලා දෙනවා. ඒ වගේ ලයිට් ඩයට් එකක් තමයි ඒ කෙනියගේ දවස පුරාම යා හොඳට කෑම කෑවොත් මෙයා ඩිනර් එක එච්චර ගන්න කැමති වෙන්නේ නැහැ. එතකොට අපි අර වගේ චිකන් ග්‍රිල් කරලා කන්න කැමති නිසා අපි චිකන් ටිකක් ග්‍රිල් කරලා යාට බ්‍රෙඩ් ටෝස්ට් එකක් හදලා අපි දෙනවා. දැන් අර මම කිව්වා එළවලු ප්‍රශ්නේ. එයා ඒ එළවලු පවා ගන්න මාරුනේ කැරට් ලීක්ස් එක එක වට්ටක්ක එළවලු තින් අපි කරන්නේ ගොඩක් වෙලාවට සතිය කර දවසක් පොත් දෙකක් සුප් එකක් හදනවා. ඒ සුප් එකත් යාට උනිතර තමයි හදන්නේ නූඩ්ස් සුප්ටක් එම දාලා සුප් එකක් හදලා ඒ සුප් එක මාර්ගෙන් තමයි අපි යාට එළවලු ටික කවා ගන්නේ කොහොම හරි. ඉතින් ওই විදියට තමයි ආරාධනාගේ දවසේ කුච්චාට කියන්නේ අන්තිමටම රෑ නිදා ගන්න යන්නේ ආරාධනා අනිවාර්යයෙන් රෑ 11 මාට 12ට විතර. ඒ වෙනකොට යාට රෑ 11ට 11 මාට විතර යාගේ කිරි එක අපහු ඕනේ.
ඉතින් එතකොටත් එයාට කිරි යාගේ බෝතලෙට දෙනවා මිලිලීටරයක සිතම ෆ්‍රෙෂ් මිල්ක් ෆ්‍රෙෂ් මිල්ක් එක එයා කිසිම දවසක පිටි කිරි දෙන්නේ නැහැ යාට ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එක දීලා එයා 11 මාරට විතර මොහොම මොහොරෙන් කරා මාරට ලෙටි කරව ගන්නවා නැත්තම් ටික දෙක වෙනකන් හරි යා කැමති ඇහැරලා ඉන්න ඉතින් ඔන්න ඔහම තමයි මේ එයාගේ උදේ ඉඳලා දවල්ට රැයට කෑම ටික ගන්නේ වෙන්නේ ඔන්න හොකයි නමුත් ඊගව දවසේ අපි පොරොන්දු වෙනවා එයාගේ කොල කැඳ එක හදන විදිය එතකොට එයාගේ පාස්තා එක හදන එක ඒ වගේම මොනවාද එයාගේ සුප් එක හදන එක මේ මේ දේවල් එකින් එක කියලා දෙන්න මොකද සමහරක් විට මේ වයසේ බබාලට කෑම කවන්න ගියාම අපි අපි දෙන්නා වගේම ඔයගොල්ලොත් ගොඩක් අමාරුක අං වලට මුණ පානවා ඇති ඒක අපිට ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දේවල් කොහොමද හදන්නේ කියලා අපිට කමෙන්ට් කරන්න මේක කොහොමද හදන්නේ මේ දේවල් අපිට පොඩක් පෙන්නන්න කියලා ඒතර අපි මේ දේවල් වලට ප්‍රයත්න දීලා නේද ඉස්සරහට අපිට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් අද විශේෂයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මේ හිතුවේ දැන් මේ දවස්වල හැමෝම ගෙදර ඉන්න නිසා ගොඩක් මෙයා ගැන හොයනවා ඒ වගේම කමෙන්ට්ස් සෑහෙන ගාණක් තියෙනවා කමෙන්ට් 4000 5000ක් විතර අපේ දෝණීට විශ් කරලා තියෙනවා ඒක නිසා ඒ දේවල් වලින් ඇත්තටම අපි ගොඩාක් සතුට වෙනවා අපි අපි දෙන්න වගේම මේ අපේ YouTube channel එක බලන අපේ Facebook එක Instagram එක follow කරන හැමෝම අපේ දුවට ගොඩාක් ආදරේ කරන එක පිළිබඳව අපි ඇත්තටම හරිම සන්තෝසයි ඒ නිසා අපි short and sweet තමයි මේ program එක කරන්න හිතුවේ තව දෙයක් කියන්න මතකලා අපේ දෝණී කන්න කැමති chocolate චොක්ලට් කන්න හරි කැමති හැබැයි වැඩි චොක්ලට් දෙන්නේ නැහැ යාට අපි චොක්ලට් ස්ලැබ් එකක් ගෙනල්ලා තියෙනවා කියලා. නමුත් අපි සතියකට දවස් දෙකක් තුනක් වගේ දෙනවා නේ. ඔව්. එයා චොක්ලට් කන්න කැමති ගොඩක්. මෙයාත් ගොඩක් කැමති. මෙයාත් කැමති. මම ටිකක් අඩුවෙන් ගන්නෙ. ඉතින් ඔන්න ඕකයි නේද? ඉතින් තව දවසක අපි හම්බ වෙමු. එයාගේ කෑම වේල හදන විදිහෙන් අපි හම්බ වෙමු. අනිවාර්යෙන්. එහෙමනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය දේ අපි අතින් කියවුණා කියලා මොකද ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අපිට මේක රික්වෙස්ට් කරලා තිබුණා. ඉතින් මම YouTube නාලිකාවෙන් සහ මගේ YouTube නාලිකාවෙන් හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන්න කියලා. තව මොන හරි දෙයක් අපිට කමෙන්ට් කරන්න අපි අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට තව අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙමනම් අද දවසට අපි ගිහලා එන්න. Bye. Bye. Bye.